ස්වාමීනි. රම්භිකා. හරිම දඟයි මියාන. මං අර ඈතට වෙලා අහගෙන හිටියා. ඔව්. ඔයා මගේ චූටි පුතාට ලස්සන රසවත් ගීත ගායනා කරේ මගේ චූටි පුතා නලවනවා. මටවා කිව්වත් ඔතන නිසා ගන්නම නෑ මේ දරුවා. රම්භිකා. අඳුරු බාවකන පත්තලා තිබුණ මේ රාජ මන්දිරේ මගේ චූටි පුතා මිනි පහනක් වුණා. අවුරුදු ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වෙන බලාපොරොත්තුවක් මේ අද අපිට ඉස්සෙල්ලා තියෙන්නේ. මගේ ප්‍රියදර දේවිය. මේ රාජ මන්දිරේ ලැබිච්ච මිනි පහන කිසිම දවසක නිවෙන්න දෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම කියනවනම් මං දරුවට ආදරේ මගේ ස්වාමීනේ. මගේ ප්‍රියදර දේවිය. මගේ චූටි පුතාගේ මුව මණ්ඩල. හා. හරිට ඔයා වගේමයි. ඒක වෙන්නේ නෑ. දරුවෙක් වෙනකොට උත්පාදනය වුණාම ඒ දරුවා ඉන්නේ මෑණියන් වගේලු. එහෙම නැත්නම් පියාණන් වගේලු. රම්භිකා. මණිකක් රකින නාග රාජකා සමානව අපේ චූටි පුතා ආරක්ෂා කරන්න ඕනේ. කිසිම දවසක උපාසය එදනවත් දෙන්න එද කියන්නේ නැහැ මම්මගේ දරුවට. මා සේනාද පුතේ. අවසර කිනවා කිනවා දෙකේ නෑනි. මෙහාට එන්න. නැහැ 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 නේද මෙතන ඉව දෙයක් නැහැ. නිර්වාණි ප්‍රමාදුණානේ කේමරත් කොල ගෑ ගහලා ඈ ඔක උල තියන ටික ටික මහ සේනාධිපති. දැන් එහෙම නැහැ සේනාධිපති. මේ සියල්ලම දැන් අමතක වෙලා ගිහින් මේ පොන්ටි පුතා හින්දා. යාපති එදා දරු පැටියෙක් නැතුව ඔබද මේ හඬු කඳුලින් හිටියා. ඇත්ත. මුළු රාජමන්දිරේම ආලෝකමත් වෙලා නේද? බලපං කේ අඳුරු භාවයට තිබුණු මේ රාජමන්දිරේ දැන් තියෙන ආලෝක කොහොමද කියලා. හැබැයි මේ සර්ව සාධාරණ ඇත්ත කියන්න ඕන. එහෙම දෙයක් නෙමෙයි. ඇත්තම කියනවා නම් මගේ චූටි පුතා අපි දෙන්නගෙන් කවුරු වගේද? හා කියන්න බලන්න කවුරු වගේද? හැබැයි කපටි කමට වංචාවට බොරුවක් එහෙම කියනවන්නේ. ඕන්න ආපු අමාරු. නැහැ නැහැ මේක චරවල් ප්‍රශ්නක් නෙමෙයි. ඒතුලා දෙන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්න බැහැ. හැබැයි මම නම් කැමති මගේ දරුවා මම වගේ කියනවා. නැහැ නැහැ. ඇත්තම කියන්නේ. ඇත්තම ප්‍රකාශ කරපන්. මේ අමන අපේනවා දෙන දෙමන් දෙමහන. අපෝ එහෙම දෙයක් නෙමෙයි. කවම කවදාකවත් නැහැ. හරි හරි ඉතින් කියපන්කො. අතපය ගත්තාම අද්දක ඔබතුමාගේ වගේම කොටර තියෙන අද්දක දරුව හතර පස් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙකුට අය දරු සෙනෙ හස ගැන කියන්න දෙයක් නැහැ නේ. දරුවෙක් හතර ගත්තම මගේ අතේ නලවෙනවා. ආ කමක් නැහැ දරුවා අර පොඩ්ඩක් නලවන්නකෝ. මේ ටීච කරලා දෙන්නේ. ඇයි මොකද? මේ ළඟදි ගත්ත සිරියානේ අරගෙන මං. එහෙම තමයි හය හතර දෙන්න. කි දරුවා කියන්නේ මොකද? නේද මාම ආ යන්න පුතේ සේනාධිපති මාමා හිටියේ පරිසමට. ආ වලගෙදී දැන් මගේ චූටි පුතා නැලවෙන විදිහට අපිට අහගෙන ඉන්න පුළුවන් විදිහට ලස්සන කවියක් හරි ගීතයක් හරි කියලා නලෝපා. කවියක් කියන්නේ
මේක මාම පොඩිකාලේ නලපු කවියක් ඈ. මාම පොඩිකාලේ මාමගේ අම්මනල. හා හා හා. ඉතින් නරු වට ඉති. කක්කපැතර ගෑවි. ඕනේ නෑ එහෙම කරන්න. එපා එපා. කවියක් කියන්න. ආ කියන්න. ලස්සන කවියක් කියපන් අපි දෙන්නට අහගෙන ඉන්න පුළුවන් විදි. ඔබට දරුවෙක් එකක් කියනන් ඈ. අපෝ එහෙම ඕනේ නෑ. අද මාජිය කියන්නකෝ කවිය කියන්න තමයි මාවෙනි මිලින්දා ස්වාමීනි අසනයි නේද වරණ කවිය අකමක් නේ අකමක් නේ තටි කලි සමක් ඇන්දා මොකක් ඒක ලොකු හින්දා උඩට කරලා ලනුවකින් ලස්සන කවියක් කියපන් උඹ විතරක් නිලට හුරුයි මොන කවිදෝ එකයි කොහෙන් එකද ගත්තා එලා වෙන කවියක් කියන්නේ ලස්සන එකක් කියපන් නැත්තම් ඕන ඕන එල වෙන ලස්සන එක පොඩි කාලේ අපේ අම්මා නලපු කවියක් කියන්නේ අන්න හරි ටිකිරි 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 ලියෝ ඔය කියන්නේ කලෙතරම් කබර ගෝයා මොකක්ද විඳවට කරතිය බරියා කකුලේ කපි කල ගෙනියා අයියෝ මොකද මේ මොනවද මේ කියන්නේ එහෙම කවිමයි ජීවිතේට මං අහලා නැහැ අදමයි ඇහුවේ අද කාලෙට ගලපෙන විදිහට නවීන පන්නේවා මගේ චූටි පුතා නැලවෙන විදිහට අපි දෙන්නට අහගෙන ඉන්න පුළුවන් විදිහට එහෙනම් අතල ගන්ට වෙනවා හිත ගන්ට වෙනවා ඒ මොකද දැන් අපි අපේ ගමේන කුසුමවතිය කෙල්ල ඔව් ඒකේම උදේ පාන් දරු පැටිය අරගෙන අඹ ගහයි ඒ මොකදද ඒ දරුව නලවන්නේ ආහා ඔහම ඉරට ඕම අල්ල දරුව ඈ ආයේ දෙලේ වැක්නක හොඳයි කියනවනේ දරුවට අම්මුද්දේ ඉරමාමා අම්මුද්දේ ඉරමාමා පරිස්සමට අද්දකින් ලිස්සයි ඕම කවි පටන් ගන්නවා ඈ හරියන්නේ නැහැ ඔහම නම්. ඔහම දරුව නලවනවා මං කවදාකවත් දැකලා නැහැ. එහෙම තමයි දරුව නැලවෙන්නේ අර පන්නේ කොට නැලවෙන්නේ නැහැ. ඒ උනාට ගන්න එපා ඊට පස්සේ මගේ දරුවා. මොකද? කවුරු හරි එනවද දරුවා බලන්න බෑගේ වැටටගෙන. මම මෙහි. අපි මුලාජ මන්දිරේට ගිහිල්ලා. මෑනියන් ගිතු කසපගෙන මම මහරජිට මාඩ කතා කරලා කියන්නම්. හේනත් මේ දරුවට. කවදාකෝ මහරජිට මාබල විනාශකම කරන්නේ නැහැ මගේ රත්තර බැදීනි. කවදාකෝ විනාශකම කරන්නේ නැහැ. නමස්කාරයෝ පුත්‍යවන්ත රාජේතු වහන්සේට අවසරයි මංගල විනාකේ මහල පුතරගෙන මොකද මිනිස්සු හදිසියෙන් මගේ රාජමන්ත්‍ර ජාවේ පුත්‍යවන්ත වහන්සේ මංගල බුදු වන්දිනත්තේ කොසල මම නන්දලා කියන්නම් පුත්‍යවන්ත වහන්සේ මගේ රත්තරම් බෑනියන් රෝගාතුරෝ කාලෙකට කරනවා පුත්‍යවන්ත වහන්සේ මේ දේ ටිකක් ගන්නවත් මාති කිසිම නැහැ කිසිම මසුරමක් කවමනුවක් නැහැ අනේ දෙවියන් වහන්සේ බුදු වදින දෙකෝසල දතර කියන්න මට මසුරම් 50 දෙන්නකො මගේ රත්තරම් බෑනියව මෙහෙර ගන්නට කටවහබන් මංගල උඹට මං ගෙවිය නැහැ මාසෙ අවසාන දිනේ උඹල මම මනුෂ්‍ය වේදනයක් ලබා දෙනවා තමන් දැනගන්න ඕනේවා ආරක්ෂා කරගෙන විහිදම් කරගන්න හැටි තමන් උගන්වන්න ඕනද මම අනේ දෙවියන් වහන්සේ මංගල මසුරම් 50 දෙන්න බෑන දෙවියන් වහන්සේ මට මසුරම් 5 දෙන්නකෝ මගේ අහිංසක බෑන කටවහම මට ඉන්න වෙලාවට උඹට දෙන්න මාළඟ කහවණු නෑ මිනිස්සු ඒක නිසා කරුණා කරලා ඔන්න ඔය වෛරුද මාතාව තරගන මගේ දැහැටම පිට පිටවහලලා ඵලයන් එහෙම කියන්න පාසුව වෙන්නේ ප්‍රියම්බිකා අද පොඩක් මේකට සානුකම්පිත වෙතලා නැහැ නැහැ
සාාව කම්පිත හිතන්ත දෙයක් නැහැ. ම කෙනෙක්මයි රාජමන්තර නිකමන් සේවය කරගන නැහැ. එක නිසා කරුණා කරලා මංගල කරුණා කලරග පලම නාග හැල් අරගන පලයන් දෙවහන්ස කමක් නැහැ. ඔබ වහන්සේ මසුරත්ෙන්ට බෑනම් ඔබ වහන්සර අස්යන්ට තම්බලා දාන කොල්ලු වලින් එක කොල්ලු මෙජන්තෙන්ට පදේසන් වහන්සමගේ පේජන්ට තම්බලා දෙත්ත ම වතාවක් කිව දෙවතාවක් කිව්වා අසරණකම තේරෙනවා